ඔව් අපි අද මේ මෙතෙන්ට ආවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට. ඉස්සෙල්ලා මං වාචිකව පැමිණිල්ලක් කළා. නමුත් දැන් අපිට එන්න කියලා තියෙනවා මේක ලිඛිතවම පැමිණිල්ල යොදන්න. මොකද දිගින් දිගටම නඩු ආරම්භ වීමත් සමගම ඇති වෙච්ච වෛරී ප්‍රකාශ අවසන් වෙලා නැහැ. අපි හිතුවට දැන් දවස් දෙක තුනක් ගිහිල්ලා හරි මේ තුරන් වෙයි කියලා. එහෙම නැහැ. විශේෂයෙන්ම ගාමිණීටත් මටත් මේ දිගටම පහර දීම් සහ සුදු වෑන් සංස්කෘතිය ගැන මතක් කිරීම, වියන්ගොඩගේ වෙනුවට එක්නැලිගොඩ කියන නම් මතක් කරලා කතා කිරීම, ඊළඟට ස්වාභාවික මරණයක් අහිමිවීම ගැන කනගාටුව ප්‍රකාශ කිරීම ආදී වශයෙන්ද, ඊළඟට අපිට අපි නොකළ දේවල් සම්බන්ධයෙන් විවිධ අපිට උත්තර දිය නොහැකි අවකාශයක ඉඳලා ඔවුන් විවිධ ප්‍රකාශ කරනවා අපේ ක්‍රියාවලියන් ගැන. ඉතින් ඒකින්ද මං හිතනවා අපි කළේ පුරවැසියන්ගේ අයිතිය වෙනුවෙන් යමක්. ඒ පුරවැසියෙකුට යම් ප්‍රශ්නයක් තියෙනවනේ එය අධිකරණයෙන් හෝ ඕන තැනකින් අහන්න පුළුවන්. මෙතනදී අපි අධිකරණයේ ගිහිල්ලා අහපු ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නයට අධිකරණය පිළිතුරක් දීලා තියෙනවා. ඒක පිළිගන්න අපි පිළිගත්තා වගේම අනික අයටත් පිළිගන්න පුළුවන් වෙන්න ඕන. ඉතින් එතනින් ඔබට ගිහිල්ලා අපේ ජීවිත තර්ජනය කිරීමට, මානසිකව පීඩනයක් ඇති කිරීමට උත්සාහ කිරීම හරහා මම හිතනවා අපේ ජීවිත අනාරක්ෂිත තත්ත්වයකට පත් වෙන්න පුළුවන්.